සියලු දෙනාටම තෙරුවන් සරණයි. චත්තාලි සාකාර මහා විපස්සනා භාවනා දේශනා මාලාවේ තවත් උතුම් සදහම් දේශනාවක් ශ්‍රවණය කිරීමටයි මේ සූදානම. මේ දේශනාව ශ්‍රවණය කරන ඔබත් මමත් අප සියලු දෙනාටම ජීවිතයේ එක්තරා කාලයකදී උරුම වන ලෝක සත්‍යයක් තිබෙනවා. ඒ තමයි මරණය. මරණාසන්න මොහොතේදී අපේ සිත සකස් වෙන්නේ කොහොමද? මරණාසන්න මොහොතේදී අපේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? මේ සම්බන්ධව ධර්මීය ඔස්සේ විග්‍රහයක් ලබා ගන්නටයි අද දවසේදී සූදානම. ඒ වෙනුවෙන් වන්දනීය ගෞරවනීය ආරාධනාවෙන් දම්සභා මණ්ඩපයට වැඩමවව දාල පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද අපේ ස්වාමින් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ දේශනාව ජය ටීවී ඔස්සේ ලොව පුරා විකාශය කරන්නට සදැහැති දායකත්වය ගැන කටයුතු කරන්නේ උග්ගල්ල මහතාගේ දූදරුවන් සහ සහෝදර සහෝදරියන් පිරිස විසින්. එසේනම් සදහම් දේශනාව ආරම්භයට ප්‍රථමයෙන් ලෞතුරු අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා සෝනමල් පූජා කරමු. දැන් දැහැත් වට්ටිය පිළිගන්වමින් ස්වාමින් වහන්සේට ධර්ම දේශනාවට ආරාධනා කරමු. සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටුවමින් සදහම් දේශනාව පැවැත්වීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. සියලු දෙනා එක්ව තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං වාම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාදිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති
චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව ගූති. සදාවන්දනීය පූජනීය ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්වතුනි, අද දවසේ ජයරූප වාහිනී නාලිකාව තුළින් විකාශනය වන මේ උතුම් සදහම් දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ උග්ගල්ල මහත්මයාගේ දූ දරුවන් සහ සහෝදර සහෝදරියන් විසින් බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ දරන පින්නතුන් දායකත්වයේ දරමින් කටයුතු කරනවා වගේම ලක්වාසී ලෝවාසී සදැහැති පින්නතුන් මේ දේශනාව ශ්‍රවණය කරන්න තමයි මේ සූදානම් වෙලා සැදී පැහැදී සිටින්නේ. පින්නතුනි, අපේ ජීවිතය කියන එක අපි එක එක්කෙනාට අපිට අපේ ජීවිතයේ තමයි දැනෙන්නේ. අපට අනිත් අයගේ ජීවිතවලින් දැනෙන්නේ 10%ක් වගේ පුංචි කොටසක්. සමහරට එහෙමවත් නොදැනෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතය අපට හැමතිස්සෙම දැනෙනවා. දුක ඇති වෙනවා නම් දුක දැනෙනවා. සතුට හිතේ ඇති වෙනවා නම් සතුට දැනෙනවා. කලකිරීම ඇති වෙනවා නම් හිතේ ඒකක් දැනෙනවා. තැවීම දැවීම ඇති වෙනවා නම් ඒවත් දැනෙනවා. මෛත්‍රිය, කරුණාව, දයාව, ආදරය වගේ හිත උපදිනවා නම් ඒවත් දැනෙනවා. ඒ වගේ බලාපොරොත්තු ඇති වෙන හැටි දැනෙනවා හිතේ. ඒ වගේම ඇති වුණු බලාපොරොත්තු නැති වෙලා යන හැටි දැනෙනවා. ඒ වගේ පින්නතුනි අපිට අපේ ජීවිතය හැමතිස්සෙම දැනෙනවා. අපිට අපිව දැනෙනවා. හැබැයි ලෝකයාව අපට දැනෙන්නේ හරිම සීමිත ප්‍රමාණයකට. අපිට අපේ අම්මගේ ජීවිතය දැනෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක් විතරයි අම්මගේ ජීවිතේ. දෙමව්පියන් දරුවන්ගේ ජීවිතවලින් දැනෙන්නේ සුළු ප්‍රතිශතයක් විතරයි. දෙමව්පියන් දරුවන්ගේ ජීවිතවල තියෙන දුක් කරදර සහ ප්‍රශ්න වලින් දැනෙන්නේ හරිම සීමිත කොටසයි. මොකද තමන්ගේ ජීවිතේ දැනෙන්නේ තමන්ට විතරක් නිසා. ඉතින් තමන්ට විතරක් දැනෙන මේ ජීවිතේ එක එක විදියට හැඩගැහෙන මේ ජීවිතේ පින්නතුනි අමාරුවෙන් ජීවත් කරන මේ ජීවිතේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක භවයකදීවත් එක භවයක් තුලදීවත් පින්නතුනි හරියටම මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ හිතේ සිද්ධ වෙන හැසිරීම දැන් බලන්න. උදාහරණයක් ගත්තොත් එහෙම අපට හැමතිස්සෙම දැනෙනව විවිධ සිතුවිලි උපදිනවා කියලා. ඒ වගේම දැනෙනව කලින් කලටේ උපදින සිතුවිලි වල වෙනස්කම් තියෙනවා කියලා. හොඳට බලන්න පින්නතුනි, අපි හිතමු දැන් ඔන්න අපේ සමීපතම කෙනෙක් මිය යනවා. අපේ සමීපතම ඥාතියෙක් හරි යහළුවෙක් හරි එහෙලියක් හරි මිය යනවා. එයා මිය ගියාට පස්සේ අපි මේ මලගෙදර යනවා. මේ මලගෙදර කටයුතුත් එක්ක සම්බන්ධ වෙනවා. අපි මේ විදිහට කටයුතු කරනවා. එතකොට බලන්න ඒ දවස්වලට මේ මිය ගිය කෙනා සම්බන්ධ සිතුවිලි හරියට හිතේ උපදින ගතියක් තියෙනවා. ඒ දවස් ටිකට හැමතිස්සෙම නිදා ගන්න ගියත් මේ මරණු කෙනා මතක් වෙනවා. උදේ නැගිටිද්දිත් මරණු කෙනා මතක් වෙනවා. ගමන බිමනක් යද්දිත් මරණු කෙනා මතක් වෙනවා. ඒ වගේ ඒ දවස් ටිකේ අපි අර මලගෙදර ඇසුරු කරගෙන විවිධ සංකල්පනාවල හිටියා. ඒක හේතු වෙලා සති දෙක තුනක් යනකම් ඒ මැරුණ කෙනා සම්බන්ධ විවිධ සිතිලි පහළ වෙන පටන් ගන්නවා. අපි හිතමු ඒ මලගෙදර කටයුතු අවසන් වෙනවත් එක්කම අපිට මේ විභාගයකට මූණ දෙන්න සිද්ධ වුණා කියලා. තීරණාත්මක කඩේ විභාගයකට මූණ දෙන්න සිද්ධ වුණා. දැන් මලගෙදර කටයුතු ඉවරන ගම මාපෝ පාඩම් කරන්න ගන්නවා. පොත්පත් අරගෙන රෑ නිදි වරාගෙන පාන්දර නැගිටලා ඊට පස්සේ අපේ හිතේ අර මලගෙදර සිද්ධ වෙච්ච සිද්ධි මැරුණු කෙනා පිළිබඳ සිතුවිලි
කලින් තරන් පහළ වෙන එක ටික ටික අඩුවෙවි, අධ්‍යන කටයුතු සම්බන්ධ සිතුලි පහළ වෙන පටන් ගන්නවා. එතකොට දවස් කීපයක් පොතපතේ වැඩ කරගෙන යද්දී මොකද වෙන්නේ? හැවතිස්සේ මතක් වෙන්නේ අර අපි හදාරන විෂය සම්බන්ධ සංකල්ප. ඉතින් ඔහොම මේ කටයුතු කර කර ඉන්න අතරේ අපි හිතමු අම්මා හරි තාත්තා හරි හොඳටම බයිනවා අපිට. දැන් අම්මා හරි තාත්තා හරි හොඳටම බැන්නොත් මොකද වෙන්නේ? දැන් ඕනේ ඒව මතක් වෙන එක දිගට. දැන් අර අපි හදාරන පොතපතේ දේවල්වත් එහෙම නැතිනම් අර මලගෙදර සිද්ධිවත් මුකුත් එන්නේ නැහැ හිතට. එන්නේ ඇයි අම්මා බැන්නේ මට? ඇයි තාත්තා මට බැන්නේ? ඇයි හැමදාම මට මේ වෙනස්කම් කරන්න කියලා? දවස් කීපයක් යනකම්ම අර අම්මා තාත්තා සම්බන්ධ සිතුවිලි. අම්මා මතක් වෙනවා දුක හිතෙනවා. තාත්තා මතක් වෙනවා දුක හිතෙනවා. වෙලාවකට යාළුවෙක් එක කියනවා, වෙලාවකට සමීපතම ওই පුංචි අම්මලත් එක කියනවා. ඉතින් එතකොට දැන් අර කලින් මතක් වෙච්ච කිසියම්ම දෙයක් මතක් වෙන්නේ නැහැ. ඔන්න අම්මගේ තාත්තගේ සිද්ධිය මතක් වෙන්නේ. ඕකත් දැක දැකින්දී අපි හිතමු මේ එවැනි සිතුලි පහළ වෙන කාලෙක ඔන්න රටේ ලොකු දේශපාලන වෙනස්කමක් සිද්ධ වෙනවා. දැන් ආසන්න කාලේ රටේ ජනාධිපති වෙනස් වුණානේ. එතකොට මොකද වෙන්නේ? ඔන්න Taman කැමති යම් කිසි නායකයෙක් හිටියනම් ඒ දේශපාලනික සිද්ධි වැඩිපුර කතාබහ වෙන කාලෙට දැන් අර මලගෙදර සිතුවිලිත් නැහැ, අම්මා තාත්තා බැනපුව වැඩි මතක් වෙන්නේත් නැහැ, පොතපතේ දේවල් වැඩි මතක් වෙන්නේත් නැහැ. දැන් අර තමයි වැඩිපුරම කැමති රාජනායකයාගේ මූණ මතක් වෙනවා, එයා කරණේ මතක් වෙනවා, කියපුව මතක් වෙනවා. ඉතින් දැන් මේ පටිගත කරන කාලේ බොහෝ දුරට එහෙම කාලයක්. හොඳට බලන්න මේ ආසන්න මේ 21 වෙනිදා ඡන්දේ තිබ්බා. ඒ කාලේ හිතේ වැඩිපුරම වැඩ කරේ ගෙදර ප්‍රශ්නත් නෙවෙයි, වෙන වෙන දේවල්වත් නෙවෙයි, කවුද ජනාධිපති වෙන්නේ. ඉතින් දැන් යම්කිසි රාජනායකෙක් ජනාධිපති බවට පත් වුණා. ඒ පක්ෂ තුනේ නායකයෙක්. දැන් ඒක ටික ටික ගිලිහිලා යනවා. දැන් ආපහු බලන්න මේ කාලෙත් පින්නතුන්ට වැඩිපුර මතක් වෙන මොනවා හරි ඇති. ඒකෝ එක මතක් වෙද්දී සතුටක් ඇති වෙන්න පුළුවන්. ඒකෝ එක මතක් වෙද්දී දුකක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කාලේ ඒ මතක් වෙන දේ හේතු කරගෙන කලකිරීම ඇති වෙන්න පුළුවන්. සමහරට පිනායන මානසිකත්වයක් වෙන්න පුළුවන්. හැබැයි ඕකත් වෙනස් වෙනවා. දැන් බොහෝ දුරට අද මේ දේශනාව පටිගත කරන්න මැදිරියට ආපු පින්නතුන් අද දවසේ වැඩි වාර ගන්න මතක් වෙන්නේ ජයරූපණේට ආපු ඒවා, වනහපු ඒවා, එද්දි කතා කරපුවා, යද්දි කතා කරපුවා. ඉතින් මේ ක්‍රමවේදය අපි හදපු එකක් නෙවෙයි පින්නතුනේ. මේ ක්‍රමවේදය අපි හදලා නෙවෙයි. ඕනම සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ග වේවා ඕනම මේ හිතක ඇසුරු කරන දේවල් වලට අනුකූලව තමයි පින්නතුනේ සිතුවිලි පහළ වෙන්නේ. ඒ කියන්නේ වැඩි වාර ගානක් යම් කිසි දෙයක් ඇසුරු කරන්න පටන් ගත්තොත් ඒ ඇසුරු කරන දේ සම්බන්ධ සිතුවිලි අපට උපද්දවන්න පටන් ගන්නවා. දැන් බලන්න මේ බොහෝ දුරට අපි හැමදාම උදේට අවදි වෙනවා. සමහර අය පාන්දර අවදි වෙන්න පුළුවන්, සමහර අය ටිකක් පරක්කු වෙලා අවදි වෙන්න පුළුවන්. බලන්න අවදි වෙනකොටම අපට හැමදාම එකම දේ මතක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපිට උදේ අවදි වෙනකොටම එක එක දවස් වලට එක එක දේවල් මතක් වෙන්නේ. බොහෝ දුරට බලන්න පින්නතුනි අපිට මේ අද උදේ නැගිටිනකොට බොහෝ දුරට මතක් වුණේ අපි ආසන්න කාලේ වැඩිපුර කල්පනා කරපු දේ. අපි තුමු ඊයේ රාත්‍රියේ යම් කිසි දරුවෙක් කරේ ටෙලි නාට්‍යයක් කරේ සිනමා පටයක් කරේ බැලුවා කියලා. දැන් අද උදේ නැගිටිනකොටම සිනමා පටේ සම්බන්ධ චරිත මතක් වෙන්නේ. ඒ වගේ අපේ හිතේ තියෙනවා මෙනෙහි කරන දේට අනුකූලව සිතුවිලි උපද්දන ගතියක්. එතකොට පින්නතුනි අපි මේ ගැඹුරු තැනකට යන්න හදන්නේ දැන් ඔබ අපි හැමදෙනාම කතා කරන්න ඔබ අපි හැමදෙනාම කියන්න බෑ. සමහර අය මේ ලෝකේ කතා කරන්න අකමැතිම මාතෘකාවක් තමයි මරණය කියලා කියන්නේ. මේ ලෝකේ අපට අතහැරලා යන්න වීම කියන එක. දැන්
දායකත් දරන පිනතුන සිහිපත් කරල ත නො මීට වසර තුනකට පෙර අභාප්‍රාප්තු ජයති සුග්ගල්ල පියාණන්ට පුුණ්‍යාන මෝදනා පිණිසතම පින්කම කරන්න කියලා. එතකොට එතුමත් අපි වගේම පුංචි කාලයක් ගත කරලා ළමා කාලයක් ගත කරලා තරුණ කාලයක් ගත කරලා අවාහ විවාහ වෙලා තාත්ත කෙනෙක් වෙලා ගොඩා දුක් විඳලා ප්‍රශ්නවට මූුණ දීලා හැබැයි ජීවිතය කොච්චර කැපවීම් කළත් පවුල වෙනුවෙන් සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් එතුමාට යන්න වුණා. ඒක යන්නේ අපි පින්නතුන මේ ලෝකෙට ඇවිල්ලා මේ ලෝකෙට එන්නේ කැපවීම් ටිකක් කල්ල මැරිලයන්ට. හොඳර බලන් තමන්ගේ ජීවිතේ වැඩිහිට පින්නතුට මේක හොඳර තේරෙනෝ ජීවිතේ කැපවීම් කරනවා 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 එක්කෙනෙක් වෙනුවෙන් දෙන්නෙක් වෙනුව වෙලාගට පවුල වෙනුවෙන් රට වෙනුවෙන් වැඩකන ආයතනය වෙනුවෙන් අපි ඒ විදිට මේ ජීවිතයක් ලැබුනම කැපවීම් කරල 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 කරලා මැරිලයනවා. ඉතින්න දරුව වුණාට පස්සේ අද අනාගතයේ කැපවීම් කරන්න උත්සාහ කරනවා. දැන් ඉගෙන ගන්නවා විවිධ විභාගවලට මුහුණ දෙනවා. එයාල අනාගතයේ මහා කැපවීම් ගොඩකට අවශ්‍ය පන්නරය ඇති කරගන්න කැපවීම් කරනවා අදටත්. ඉතින් අපි ඔබ ඕනම කෙනෙක් භික්ෂුවක් භික්ෂුණියක් උපාසකයෙක් උපාසිකයෙක් වේවා මේ ලෝකෙට ඇවිල්ල පිණිතුනේ විවිධ දේවල් වලට විවිධ අය වෙනුවෙන් කැපවීම් කරලා මේ ලෝකෙ අතහැරලා යනවා. අන්න ඒ ලෝකයේ අතහැරලා යන වෙලාවට අපට මතක් වෙන්නේ අපි මතක් කරනවනේ අපට මතක් වෙන්නේ පින්නතුනි අර රටාවටම තමයි. අපි සිහිපත් කළා මළගෙයක් වුණ දවස්වලට ඒ මළගෙය සම්බන්ධ හැමතිස්සෙම කල්පනා කරන්න පටන් ගත්තොත් මළගෙදර සම්බන්ධ සිත් උපදින්න පටන් ගන්නවා. අපේ හිත ඒ සම්බන්ධ සිත් උපද්දවනවා. විභාගයක් සම්බන්ධව කටයුතු කරන කාලවල විභාගයේ සම්බන්ධ සිතුවිලි හිත උපද්දවනවා. ඒ වගේ පින්නතුනි ගෙදර අපි හිතමු අවාහ විවාහයක උත්සවයක් තියෙනවා. උත්සව කාලෙට විවාහයේ සම්බන්ධ සිත් උපද්දවනවා. ඒ වගේ මරණාසන්න මොහොතේ පින්නතුනි මේ හිත උපද්දවන්නේ අපි මරණයට ආසන්න කාලේ හෝ ජීවිත කාලේ හෝ වැඩි වාර ගානක් මෙනෙහි කරපු දේවල් වලට අදාළ සිත්මයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ අර වී වැපුරුවොත් වී අස්වැන්නක් එනවා වගේ, මුං වැපුරුවොත් මුං අස්වැන්නක් එනවා වගේ, අපි අපේ ළමා කාලේ, තරුණ කාලේ, මැදිවියේදී, වැඩිහිටි කාලේ කියන මේ ඕනම කාල පරාසයකදී පින්නතුනි අපි මෙනෙහි කරන දේවල් වලට, කල්පනා කරන දේවල් වලට අදාළ යමක් තමයි මරණාසන්න මොහොතේ හිත අපට මතක් කරලා දෙන්නේ. ඒක හරියම අවිනිශ්චිත තැනක්. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පින්නතුනි නියසිලට පස් ටිකක් අරගෙන ඔය අනමතග්ග සංයුත්තේ තියෙන්නේ නියසිලට පස් ටිකක් අරගෙන සිහිපත් කරනවා මේ ලෝකේ ජීවත් වෙන මේ විශාල ජනගහණය අතර වර්තමානම් කෝටි 800ක් විතර ඉන්නවා. මේ විශාල ජනගහණය අතරින් පින්නතුනි මිය පරලොව ගිහිල්ලා ආපහු මිනිසුන් අතර උපදින්නේ නියසිලට ගත්තර පස් ටික තරම් අල්පයක් කියලා කියනවා. ඊළඟට මේ ලෝකේ ඉන්න කෝටි ගාණක් මිනිසුන් අතර ජනගහණය අතරින් පින්නතුනි බුද්ධ කාලයට සාපේක්ෂව කියලා තියෙන්නේ මිය පරලොව ගිහිල්ලා දෙවියන් අතර උපදින්නේ නියසිලට ගත්ත පස්ටික තරම් අල්පයක් කියනවා. ඉගෙන පින්නතුන් හිතන්න දැන් වර්තමාන සංසන්දනය කළ වර්තමානයේ ඉන්න ලෝකේ කෝටි 800ක් විතර ඉන්නවා. මෙන්න මේ ජනගහණයෙන් පින්නතුනි නැවත මනුෂ්‍ය ජීවිතයකට එන්නේ නියසිලට ගත්ත පස්ටික තරම් අල්පයක් නම් අන්නේ අල්පයට මම වැටේවිද කියලා කල්පනා කළ බලන්න. මේ ලෝකින ජනගහණයෙන් දෙවියන් අතරට යන්නේ නියසිලට ගත්ත පස්ටික තරම් අල්පයක් නම් අන්න ඒ නියසිලට ගත්ත පස්ටික තරම් අල්පයට මේ වෙනකොට තමන් වැටිලාද ඉන්නේ කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ එතෙන්ට එන්න බැරි වුණොත් එතෙන්ට එන්න බැරි වෙන ඔක්කොම යන්නේ
අනිත් පැත්තට සතරපායට. එහෙම මේ භයානක තීරණාත්මක සිතුවිල්ලක් තමයි මරණාසන්න මොහොතේ උපදින සිතුවිල්ල. ඒක තීරණාත්මක කියන්නේ තීරණාත්මක සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල තමයි තීරණය කරන්නේ නියසිලට එනවද නියසිලට එන්නේ නැත්ද කියලා. එතකොට දැන් සාමාන්‍ය ජීවිතය ගත්තට පස්සේ උන දැන් මේ ලෝකේ බණහන පිළිතුරු කල්පනා කරලා බලන සාමාන්‍යයෙන් දවස ගත කරද්දී ඔය හිතට වැඩිපුර මතක් කරලා දෙන්නේ කුසල්ද කුසල සිද්ද අකුසල සිද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. සාමාන්‍යයෙන් දවසක් ගත්තම ඔය හිත මතක් කරලා දෙන්නේ කුසල සිද්ද, يعني ඔය සිත උපද්දවන්නේ වැඩිපුර කුසල සිද්ද අකුසල සිද්ද කියලා බලන්න ඕනේ. එකපාරට කාටද දැනුණා නම් ගොඩාක් මේ හිතේ උපදින්නේ කුසල හිත කියලා. එහෙනම් එයාට බොහෝ දුරට මරණාසන්න මොහොතේත් කුසල හිතක් නැගින්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. කාටරි හිතුණා නම් සාමාන්‍යයෙන් මේකේ කුසල හිත උපදින්නේම නැහැ වගේ හරි. කුසල හිත උපදින ගතියක් මේකේ නැහැ නේද කියලා හරි දැනුණා නම් මරණාසන්නේ බොහෝ දුරට එහෙනම් ඔය වගේම හිතක් උපදින්නේ අකුසල හිතක්. එතන ඉබ්බස්සේ මේ ඔක්කොම ඉවරයි. ඉතින් අන්නේ නිසා අපි දැන් මේ කාලේ කතා කරන්නේ ගැඹුරු විදර්ශනා මාලාවක් ගැනනේ. ඔය විදර්ශනා කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි පින්නතුනි. චitteena niyati loko chitteena parikassati cittasseka dhammassa sabbeva vasamannugu කියලා දේශනා කළ විතර බුද්ධ වචනයට අනුකූලව මේ හිතේ වසඟයට ගිය අපිට හිතේ වසඟයට ගිහිල්ලා කියන්නේ මොකද්ද? හිතට ඕන ඕන දේවල් තමයි කල්පනා කරන්නේ. අපට ඕන දේවල් නෙවෙයි. ඒකයි චitteන නියති ලෝකෝ චitteන පරිකස්සති චිත්තස්සේක ධම්මස සබ්බේව වසමන්නෝකු. හිතට ඕන දේවල් තමයි වැඩිපුර කල්පනා කරන්නේ. දැන් තරහ කියන එකට අපි කැමැතිම නැහනේ. තරහින් ඉන්න ආස නැ බලන්නකෝ හිත කරනදී. නික අපිට ඒක දැනෙන්නේ ලින්දක ඉන්න ගෙම්බෙක් හරි මැඩියෙක් හරි අපි ගොඩ දානවා. එයා ආපහු මොකද කරන්නේ? වතුර පයනවා. අපි ආපහු මෙයාලට ගොඩ දානවා. ආපහු වතුරට පයනවා. තරහ ගිය වෙලාවකත් එහෙමද නැද්ද හිත? අර තරහකාරයා ලින්ද වගේ ගන්නකෝ පොකුණ වගේ. හරිද? ඒ පැත්තටම හිත පයින්නේ. ආරය කරපුවා ආරය කියපුවා ආරය බැනපුවා හරිද? ඒ පැත්තටම හිත පණිද්දි අපි මොකද කරන්නේ? ඒ පැත්තෙන් ගන්න හොඳ පැත්තට හිත. නෑ 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 නෑ. වෛර කරන්න හොඳ නෑ. ඵලි ගන්න හොඳ නෑ. රිද්දන්න හොඳ නෑ. මේව ගැන කල්පනා කරන්න හොඳ නෑ කියලා අපි වුණ අපේ පැත්තට ගන්නවා. අපේ පැත්තට අරගෙන පොඩ්ඩ අවධානය අපිට මග හැරෙද්දී ආපු අර පැත්තට පැනලා. ආපු තරහකාරය ගැන හිතේ තින්නවා. ඉතින් අපි ඒක හරි අමාරුනේ. ඉතින් සිද්ධිය මේ තරහකාරයා සම්බන්ධව කල්පනා වෙන මොහොත කියන්නේ හරිම අමිහිරි අත්දැකීමක්. ඉතින් අපි ආපෝ කරන්නේ ආපෝ ගන්නොන්න මෛත්‍රියට විදර්ශනාවකට. ඉතින් ආපු අර ගොඩ දාපු මැඩිය වගේ ආපු තරහකාරයා වෙතට පයින්නවා. යුද්ධයක්ද නැද්ද ඔක? ඒ උනාට ගොඩාද්දරට ඔතනින් දිනින්නේ අපි නෙවෙයි. අපි නෙවෙයි කියන්නේ අපි කැමති පැත්තේ නෙවෙයි, පැත්තර නෙවෙයි හිත ඊට පස්සේ වැටලා තියෙන්නේ. වෙලාවකට උත්සාහ අතාරිනවා. උත්සාහගෙන හරියන්නේ සොහේ ඉන්නවා. ඉතින් මේක රත් වෙයි පිච්චි පිච්චි තියෙනවා ඊට පස්සේ. කියන්නේ අපි හිතේ වසඟයට යනවා. يعني අපට ඕන පැත්තට හිත දාගන්න බැරි වෙනවා. ඒ වගේ පින්නතුරු හොඳට කල්පනා කරලා බලන්න සමහර බැඳීම් ඇති වෙනවා හිතේ. ඒ බැඳීම් වලත් උනේ අනවශ්‍ය බැඳීම් කියලා හිකුත්. බැඳීම කොහොමවත් හොඳ නැහැ, දුකක්. නමුත් ඔය අතේ තුන අනවශ්‍ය බැඳීම් කියලා එකක්. අනවශ්‍ය බැඳීම් ඕනෙම නැති බැඳීම්. ඒ වගේ බැඳීමක් හිතට ඇතුළොත් මොකද වෙන්නේ? අපි තුමි ඉගෙන ගන්න කාලේ යම් කිසි ඉතින් ඉගෙන ගන්න වයසේ එහෙම දෙයක් වෙන්න පුළුවන් නේ. අනවශ්‍ය බැඳීමක් ඇති වුණා. දැන් පොතක් පතක් පාඩම් කරන්න ගියත් හිත මොකද කරන්නේ? අපට ඕන පොතට හිත ගන්න. හිත අර ගොඩ දාපු මැඩිය වගේ.
පනින්නේ මරාර් බැඳීම් සහගත රූපය පැත්තට. බැඳීම් සහගත ඒ හඬ පැත්තට. ඒ බැඳීම් සහගතය ආදරය පැත්තට. ඉති අපි ආපු ඇදල ගන්නව පොත පැත්තට. ආපු පහිනේ පැත්තට. ඉතින් එහෙම පයිනව මෙහි රඳනවා. එහෙම පහිට ප පයිනවා මෙහි රඳනවා. ඉතින් මේ බලන්න බොහෝදුරට අන්දර පොත පැත්තකට දාලා ඇඳර පයිනවා. තැනල අර ගැනම හිතේ තින්නවා. එන් හිතේ වසඟයට ගියා. ඉතින් හොඳයට බලන්න පින්නතුනි ඒකයි සබ්බේව වසමන් වූ කියන්නේ හිත කියන එක හිත ඕන විදිහට ජීවත්වන එකක්. හරි අමාරුයි අපට ඕන විදිහට ඒක හදාගන්න එක. එතකොට දැන් මේ අපි දැන් මේ සිහිපත් කරගෙන යන චත්තාලීසාකාර මහා විපස්සනා කියලා මහා ගැඹුරු වැඩපිළිවෙලක්නේ. අපි ওই පැත්තට හිත ගන්න හදන හැම මොහොතෙම හිත මොකද කරන්නේ? පුරුදු පැති වලට පයින්නවා. අහං ඉදදී භාවනා කරන්න හිතෙනවා. අහල ඉවරුණ ගමන් මොකද වෙන්නේ? බෑ කියලා හිත කියනවා. අද රෑ නම් කොහොම හරි විනාඩි 10ක් භාවනා කරනවා කියලා හිතෙනවා. රෑ වෙද්දි හිත බෑ කියනවා. ඉතින් විදර්ශනාවත් තුළ පින්නතුනි හිත අරගෙන ගිහිල්ලා අවබෝධයකට පත් වෙලා සතරපාති දුක්වලින් නිදහස් වෙනවා කියන එක හිතත් එක්ක කරන්න අමාරුම දෙයක්. මොකද මෙයා ආස නැතිම පැත්තක් ඔය විදර්ශනාව කියන එක. එයාට පුරුදු නැති පැත්තක්. ඉතින් අන්න ඒ නිසා අපි හැමතිස්සෙම ඒ විදර්ශනාව පැත්තටම මේ හිත ගන්න වරින් වර කල්පනා කළ යුතු දේවල් තියෙනවා. ඒන් එකක් තමයි මරණය ගැන කල්පනා කිරීම. ඒ කියන්නේ මේ යන විදියට ගියොත් ඔයාට මොකද වෙන්නේ කියලා අපි හිතට හේතු ගන්වන තැනක් තමයි මරණය ගැන මෙනෙහි කිරීම කියලා කියන්නේ. ඔයාට ඕන දේවල් කල්පනා කර කර කල්පනා කර කර කල්පනා කර කර ලෝභය ඇති කර ගනිමින් දේශය ඇති කර ගනිමින් මෝහය ඇති කර ගනිමින් ජීවිතේ ජීවත් කරනවා. දවසක ඔයා මේ යන වැරදි පාර නිසා මරණාසන්න මොහොතේ වැරදි සිතුවිල්ල ඉපදිලා ඔයාගේ මුළු සංසාර ගමනම අඳුරු වෙනවා කියලා අපි අපේ හිතට හොඳට හේතු ගන්නන්න ඕනේ. හොඳට හේතු ගන්නන්න පුළුවන් වුණොත් පින්නතුනි මෙයා මොකද කරන්නේ? මේ කියන්නේ මේ හිත කියන්නේ වෙලාවකට බය කරන්න ඕන එක. දැන් බලන්න සමහර මේ පොඩ්ඩක් දරුවෝ අකීකරු වෙනකොට ඔන්න අම්මලා මේ ඉස්සෙල්ලාම ගිහිල්ලා හොඳට කියනවා. දුවේ අයියෝ ආවම පුතේ අයියෝ ආවම ඔහොම කරන්න එපා දුවේ, ඔහොම කරන්න එපා පුතේ කියලා හොඳට කියනවා. ඉතින් හාම්මේ කියලා ඉතින් ඉන්නවා. දවස් දෙකක් විතර ඇදී ආපහු පරණ සෙල්ලම් පටන් ගන්නවා. ඉතින් එතන අම්මා ආපහු කිරිතේ එකක් එම හදාගෙන ගිහිල්ලා ඔළුවත කර ආපහු කියනවා, "දුවේ ඔහොම කරන්න එපා, පුතේ ඔහොම කරන්න එපා" කියලා. ඉතින් හා හා කියලා ඉතින් ආපහු දවස් දෙකක් විතර හරියනවා. ආපහු තුන්වෙනි දවසේ ආපහු වරද කරද්දී ආපහු කිරිතේ එක හදාගෙන ගිහිල්ලා හරිද තාත්ත ගැන කියනවා. අර එළියට බැහැල දුක් විඳිනාට මිනිස්සු ගැන හිතන්නකෝ. හරිද? ඒ මිනිස්සු විඳින දුක මං ගැන හිතන්න එපා. අර මිනිස්සු ගැන හිතලා පුතේ හොඳ කෙනෙක් වෙන්නකෝ. ඉතින් ආපු දවසකට දෙක හරියනවා. හරිද? හරි ගියේම නැතිනම් අම්මලා මොකද කරන්නේ? සැරට කෑ ගහනවා. එතකොට දූ බය වෙනවා. පුතා බය වෙනවා. ඒ සතියක් දෙකක් අල්ලගෙන ඉන්නවා. එනේ සමහර අවස්ථාවල බලන්න සමහර අය නිවැරදි කරගන්න පොඩ්ඩක් සද්දේ කතා කරාම එයාලා ටිකක් බය වුණාම මේ දැන් මෙහෙම හිතන්නේ දැන් සමහර අහිංසක විදියට ඉන්නවානේ. හරිද? ඉතින් අහිංසක විදියට ඉන්න අය අපි ඉතින් අපි අපිට ඕන විදියට පාවිච්චි කරනවා. ඕනම් බයිනව ඕනම් රිද්දනවා. අහිංසකයිනේ. බය අහිංසක සමහර අය ඉන්නවා. ඉවසල 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 එක තැනකදී පුපුරලා යනවා. හරිද? ආරයට උතුරු දකුණ මාරු වෙනවා. ආයේ සද්ද නැයි දැන් පස්සේ. නේද? සමහර අහිංසක අය ඉන්නවා ඉවසල 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 නිරන්තරයෙන්ම අර තමන්ට වචන කියන අයට එක සැරේ කෑ ගහන්නේ. ආරයා මාස ගා සමහර ජීවිත කාලෙට මුකුත් කියන්නේ. බය වෙනවා.
අන්න වගේ පින්නතුන බාහිර සමාජයේ බාහිර ලෝකයේ සකස් කරද්දි අපි සමහර අවස්ථාතන පොඩ්ඩක් බය කරලා එයාල සංවර කරවනවා. අන්නේ වගේ අපි අපේ හිත බය කරවලා සංවර කරන්න ඕනේ. එහෙම බය කරන්න කියන්නේ ඒක වැරදි ආකාරයක බයක් නෙවෙයි, යහපත පිණිස හේතු වෙන බයක්. අන්න එහෙම එක බයක් තමයි පින්නතුන හිත සංවර කරගන්නට හේතු වෙන එක. හිත යම් කිසි ආකාරයකට බියටපත් කිරීමත් තමයි මරණය කියලා කියන්නේ. ඊට පස්සේ හිත මරණය ගැන හිතලා පරිස්සම් වෙන යොමු වෙනවා. කියන්නේ හිත මරණය ගැන හිතලා දැන් අර වැරදි කරපු දරුවා අම්මගෙන් හරි තාත්තගෙන් හරි ලොකු බැනුමක් ඇහුවට පස්සේ ඊට පස්සේ අර මේ අම්මා තාත්තා බැනපු බැනිල්ල ගැන මතක් කර කර සංවර වෙන්නේ. ආපුණා බණින් වහන්න බෑ එහෙම කියලා. අන්න ඒ වගේ හිතත් පින්නතුනි මරණය ගැන මෙනෙහි කරලා යම් කිසි ආකාරයකට සංවරයේ පිණිස බියටපත් කරනවා. මෙයා මරණය ගැන හිත හිත අර මේ වැරදි පාරවල් වලට වැටෙන එකෙන් අයින් වෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා වැරදි පාරවල් වල යන හිත විදර්ශනා පැත්තට ගන්නට භාවනා කරන කෙනෙක්ව භාවනා නොකරන කෙනෙක්ව පින්නතුනි මේ මරණානුස්සතිය ගැන මෙනෙහි කිරීම ලොකු උපකාරයක්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්නට සතර පායට වැටෙන්න බව හේතු වෙන කර්මයන්ගෙන් ගැලවෙන්නට විදර්ශනා පැත්තට පවා හිත යොමු කරගෙන මරණයට පත් වෙන කලින් ඉක්මනට අවබෝධයක් කරා යන්න ඕනේ කියන මානසිකත්වයක් නැතිවෙන්නට කලින් කලට පින්නතුනි මේ විදර්ශනා ප්‍රබල විදර්ශනා කරගෙන යන ගමන් මරණය ගැනත් මෙනෙහි කරන්න කියලා ආචාර්යයන් වහන්සේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒ නිසා බලන්න මේ දේශනා අවසාන වෙද්දී පින්නතුන්ටම දැනේ පින්නතුන්ගේ හිතේ ලොකු සංයමයක්. දැනටත් ඒක වෙලා ඇති. නේද? සමහර අවස්ථාවල මරණය ගැන මතක් කර ගමම්ම හිත එකපාරට ගල් වෙන වගේ නිශ්චල වෙනවා. එහෙම ගතියක් හිතේ තියෙනවා. මොකද මරණය අමතක වෙලා තමයි දේවල් පස්සේ දුවන්නේ හිත. මැරෙන කෙනෙක් නේද මං කියලා දැනෙනකොට මේක පාට පින්නතුනි සංසුම් වෙන ගතියක් තියෙනවා. දැන් මරණය ගැන කියන කාරණාවෙදි පින්නතුනි දැන් අපි කවුරුත් දන්නවා අපේ ජීවිතේ ගොඩාක් රැඳිලා තියෙන හුස්මත් එක්ක නේ. හුස්ම කියන සියුම් ධර්මයෙන් අල්ලගෙන තියෙන එකක් තමයි ජීවිතය කියන්නේ. ඒකයි කෙනෙක් මැරෙන ගමන් අපි කියන්නේ හුස්ම ගියා කියලා. ඒ කියන්නේ අපි කියන්නේ හුස්ම ගියාද කියලා බලන්න කියලා. ඉතින් මේ හුස්ම කියන එක අපේ ජීවිතේ තීරණාත්මකම දෙයක්. හැබැයි අපට සාමාන්‍යයෙන් අවධානයක් ඇත්තෙම නැති දෙයක් ඒක. හුස්ම ගන්නවා කියන එක දැන් ඇත්තට අපට මතක් වුණේ ගොඩක් කාලෙකින් වෙන්න පුළුවන්. ටික ආනාපාන සති වඩනකොට නෝක මතක් වෙනවා. එහෙම නොකරන අයට හුස්ම ගන්න කෙනෙක් මං කියලා මතක් වෙන්නේ සතියකට සැරයක්, මාසයකට සැරයක්, අවුරුද්දකට සැරයක්. ඉතින් සමහරට එහෙමත් නැහැ. මෙන්න මේ හුස්ම කියන එකේ පින්නතුනි ක්‍රියාකාරීත්වය. හුස්ම කියන එකේ ක්‍රියාකාරීත්වය පින්නතුනි මේ අපි විසින් නෙවෙයි කරන්නේ. ඒක හොඳට තේරෙනවා නේද? දැන් හුස්ම ගන්නව කියන එක අපි කරන එකක් නම් අපිට ඕක අමතකුණොත් මොකද වෙන්නේ? නේද? හුස්ම ගන්නව කියන එක අපි කරන දෙයක් නම් ඉතින් රැටෙන් මොකද වෙන්නේ එහෙනම්? උදේට මල කඳන් තමයි බලන්න වෙන්නේ එහෙනම්. නෑ, හුස්ම කියන්නේ අපි කරන දෙයක් නෙවෙයි. ඒක ලේ ගමනාගමනය කියන එකද අපි කරන දෙයක් නෙවෙයි. ඒක වෙන දෙයක් නෙනේ. ඉස්නාවේ වැඩ කරනවා කියන එක අපි කරන එකක් නෙවෙයි. ඒක කෙරෙන දෙයක්, සිද්ධ වෙන දෙයක්. අන්න ඒ වගේ හුස්ම ගන්නව කියන එකත් පින්නතුනේ සිද්ධ වෙන දෙයක්. ඉතින් අන්න ඒක මේ කර්මයත් එක්ක ඒක සම්බන්ධයක් තියෙනවා. අතීත කර්මත් එක්ක. එතකොට මේ ඒ අතීත කර්මයේ බලපෑමකට අනුකූලව තීරණය වෙන ওই හුස්ම ගැනෙනවා කියන සිද්ධියේ පැවැත්ම කවද වෙනකම් වෙනවද කියලා අපිට අදහසකට යන්න බෑ. එහෙනම් තව හුස්ම වාර කීයක් වැටෙයිද කියන අදහසකට අපිට යන්න බෑ. ඒ කියන්නේ අවිනිශ්චිතයි. හුස්ම අවිනිශ්චිතයි.
කොච්චර කාලයක් තියේද කියලා. එතකොට මේ අන්නේ හුස්ම අවිනිශ්චිත කියන්නේ පැවැත්ම ගැන නිශ්චිත අදහසකට යන්න බැරි මෙන්න මේ හුස්ම එක තැනකදී නතර වෙනවා. නිකම් වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා මේ අක්‍රීය වෙල යන යන්ත්‍රයක් වගේ. දැන් ඇහැටත් එහෙම වෙනවනේ. ඇහැ පාවිච්චි කළා පාවිච්චි කළා පාවිච්චි කළා නේ දැන් සමහරට කණ්ණාඩි දාන්න වෙලා තියෙන්නේ. දැන් ඇහැ ටික ටික අක්‍රීය වෙමින් පවතිනවා. එනේ ඇහිම වැඩ ගන්න පුළුවන් කාලයක් තියෙන පින්නතනේ. කන් දෙකෙන් වැඩ ගන්න පුළුවන් කාලයක් තියෙනවා. ශරීරයෙන් වැඩ ගන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ වගේ මේ ලෝකයේ පිනති වාහනයක් උනත් එහෙමයි. නේද වාහනයක් උනත් එහෙම වැඩ ගන්න පුළුවන් කාලයක් තියෙනවා. ඉතින් මේ ලෝකයේ ඕනම සංස්කාර ධර්මයක එහෙම යම්කිසි පවතින කාලයක් තියෙනවා. සාමාන්‍ය ලෝකයට අනුව බැලුවම ඒ වගේ හුස්මෙත් පවතින කාලයක් තියෙනවා. ඉතින් අන්න ඒකත් කාලය අවසන් වෙනකොට හුස්ම රටාව ක්‍රියාත්මක වෙන කාලයේ කර්මානුරූප කර්මයක් උකට බලපානවා හේතු වෙලා යම්කිසි මොහොතක ඔබ අපි ඕනම කෙනෙක්ගේ අක්‍රිය වෙනවා. ආයෙ වැඩ කරන්නේ නැහැ හුස්ම. ඉතින් අන්න එතන ඉඳලා නේද අන්න එතන ඉඳලා වෙන දේවල් පොඩ්ඩක් කල්පනා කළොත් ඒ හුස්ම අක්‍රිය වීම කියන තැනින්ද අපට වෙන්නේ මොකද්ද කියලා කල්පනා කරොත් අපට ගොඩාක් පින්නතුණි මේ හිත සම්වර කරගෙන ධර්ම මාර්ගය තුල විදර්ශනාව තුල ඉස්සරහට යන්නේ ඒක ලොකු රුකුලක් වෙනවා විතරක් නෙමෙයි ගත කරන ජීවිතේ පවා අපේ හිතල තියෙන ඔය ගොරහැඩි මානසිකත්වයන් දුරු කරලා එන මරණානුස්සති භාවනාව කියන්නේ පින්නතුණි හරියට මේ වගේ. දැන් මේ පින්නතුන් දැකලා තියෙ ඔය මේ උදළු හදන අය ඉදල් හදන අය කොසු හදන අය මොකද කරන්නේ මේ කැලෙන් ගේනවා මේ කැලෙන් දඬු ගේනවා දඬු ගේනල්ලා මොකද කරන්නේ ඕකේ ගොරෝසු කොටස් කප 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 අයින් කරනවා. දැන් අපේ දරුවෝය පැන්සල කළුතෙන් ගෙනාව මොකද කරන්නේ කට එකේ දාලා ගොරෝසු කොටස් ටික ඉවත් කර කර ඉවත් කර කර තුඩමතු කර ගන්නවා. අන්න ඒක තමයි ඉදල් කොසු ඔය උදළු වගේව හදන අය ලී වලින් හදන අය කැලෙන් දඬු ගෙනල්ලා ඒක ගොරෝසු කොටත් ඉවත් කර කර ඉවත් කර කර වැඩක් කරගන්න පුළුවන් විදිහට සුමට විදිහට ඒක හදා ගන්නවා. අන්න ඒක තමයි මරණ අනුසතියත්. වඩද්දි පින්නොතුනි අපේ හිතේ ගොරෝසු හැඟීම් තියෙන තරහා තදගතිය ඊළඟට විවිධ තියෙන්නේ අපි දන්නවනේ නේ අපේ හිතවල ඔය තද කොටස් වගේක් තියෙනවා ඕලාරික හැඟීම් කියන්නේ ඕලාරිකෙන් ගොරෝසු කියලා. අන්නේ හරියට අර මේ පිහියෙන් ගොරෝසු කොටස් අතර ඉවත් කර කර ඉවත් කර කර අර මේ වැඩක් ගන්න පුළුවන් විදියට ඒ දඬුව හදා ගන්නවා වගේ මරණානුස්සතිය නිකන් පිහියක් වගේ. ඒකෙන් අපේ ගොරෝසු මනෝභාවයන් මාන්නේ පාව වෙනතනි. ඉවත් කර කර ඉවත් කර කර ඉවත් කර කර අපි හරීම මේ නිදහස් හිතක් නිකන් මේ අපේ ජීවිතේ වෙන්න මේ වගේ අපේ හිත මේ පිනතුන් දැකලා ඇති ටිකක් සිහි විකල් වෙච්ච ඔය මිනිස්සු ඉන්නේ. ඔය සිහිවිකල් වෙච්ච මිනිස්සු හරියට පින්නතුනි එයාලගේ ඔය මල්ලක් තියෙනවා. ඒ මල්ලි තියෙනවා ටින් කෑලි තියෙනවා. හරිද? ප්ලාස්ටික් කෑලි තියෙනවා. පරණ බෝනික්කන්ගේ කහුල් තියෙනවා. ඒ වගේ හොඳට මතක් කරලා බලන්න බෙල් එක එකේ වෙල්ලගෙන. අතේ එක එකේ වෙල්ලගෙන. කලිසමේ සාක්කුවෙත් එළියටත් එන රෙදි කෑලි දාගෙන. සිහිවිකල් වෙච්ච මිනිස්සු බලන්න ওই පාරවල් වල එහෙම දැකලා ඇති අර හෙන් තොරොම්බල් කරත්තු වගේ. හරිද? එක එක ඒවද එල්ලගෙන ඕන් නැති ඒවාමයි. හිතත් එහෙමද නැද්ද? හරිද? ඕනෙව නැති දේවල් වගේක් එල්ලගෙන ඉන්නවා. මේ තරහකාරයෝ එල්ලිල ඉන්නවා. හරිද? ඉරිසියාකාර දැන් මේ ඉගෙන ගන්න දරුවන්ට ඉරිසියාකර නැහැ එහෙම ඉන්නවනම් ඉතින් ඒ ළමයි එල්ලගෙන ඉන්නේ හිතේ. හරිද? එදිනෙක ගෙදර ඇවිල්ලත් කියනවා ආ මේ බලන්නකෝ වස්සලාමට ඉරිසියාකම් කරනවා. හරිනේ ගෙදරත් එල්ලගෙන ඇවිල්ලා.
සමහර ඉගෙනගෙන හොඳට රැකියාවට යන වස රැකියාව කරන තන තිරිසි ආකාර. තින් ගෙදර එල්ල ගෙදරත් එල්ලගෙන ලොන්න එකෙන මහත්තයට කියනවා නෝන කියනවා. අර මනුසයත් එක්කන මර ජොබ්බ කරන්න හම් වෙන්නේ. හරිද මට ඉස්සරහට යන්න දෙන්නේ කකුලෙන් අදිනවා. ඒ වගේ පින්නතුනි ඒ ඕන් නැතිවනේ. අන්න වගේ අපේ අර සිහිවිකල් වෙච්ච මනුස්සයෙක් කර ඕන් නැති බෙලෙක් කෑලි ටින් කෑලි. හරිද අර හතරවට එල්ලගෙන යනවා ගෙත අපිත් අපේ හිතත් ඕන නැතිව ගොඩයි පින්නතුනේ. ඔය ඕන නැතිව වෙල්ලගෙන දවසගත කරනවා. උන කෝ පින්නතුනි මොකද අර 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 පිස්සු මනුස්සයට පිස්සු හොඳනොත් මොකද කරන්නේ? ටින් කෑලි විසි කරනවා. හරිද සාක්කුවේ තිබරදි කෑලි විසි කරනවා. බෙල්ලේ දාගෙන හිටපුව විසි කරනවා. අන්න ඒක තමයි මරණානුස්සති භාවනාව. මරණානුස්සති භාවනාව කරද්දී නැති සිහිය උපදිනවා. අර පිස්සු මනුස්සයන හොඳ සිහියාව වගේ. අන්න ඒ නැති සිහිය උපදිනකොට අපේ හිතර තියෙන අර ඕන් නැති එල්ලගෙන තියෙන තරහකාරී විරිසියාකාරයෝ මේ වෙලාවකට මාන්නක්කාරයෝත් එල්ලගෙන ඉන්න. සමහර අයගේ මාන්නක්කාරකම් දැක්කම පෙන්නුවම Tamanට ඉතියා හිතේ එල්ලගෙන ඉන්නවද නැද්ද? මේ මේ මනුස්සයාගේ තියෙන මාන්නේ කියලා දවසේ මෙයා ඉල්ලගෙන ඉන්නවා හිතේ. ඔය ඔක්කොම හැලෙනු ගැලවෙනවා පින්නතුනි. මරණානුස්සති භාවනා කරද්දී. ඒක අපි සිහිපත් කළේ අර පිහියෙන් අර කැලෙන් ගෙනාපු දඬුවක තියෙන ගොරෝසු කොටත් ඉවස් කරන වගේ මරණානුස්සති භාවනාවේ පින්නතුනි මරණය පිළිබඳ මෙනෙහි කිරීම කරද්දී ඒව ගැන අහද්දි පවා ඇහෙද්දි මේ ඇහෙද්දි. භාවනා කරන්න ඕනේ ඇහෙද්දි පවා ඔය අපේ හිතේ ඔය එල්ලෙලින් එක එක ඕන නැති කට්ටිය. හරිද හිත අයින් කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට හිතට ලොකු නිදහසක්. පිළිතුර දැනෙන්නේ නැද්ද හිතේ ලොකු බරක් තියෙනවා කියලා? අය ඕන නැති දේ අර හින්ගන මනුස්සයත් එහෙමනේ ඕන නැති දේවල් එල්ලගෙන අනේ බරකින් යනවා. අපේ හිතත් එහෙමයි. ඒක ඒක තරහකාරී ඉරිසියාකාරී මාන්නක්කාරී කපටිකාරීනේ කපටි වැඩ කරපු කට්ටිය ඔක්කොම එල්ලගෙන යනවා. ඉතින් අන්න ඒක ලොකු බරක් ඔළුවට. අපි දරුවත් එහෙම එල්ලගෙන ඉන්න ඕනේ. මේ සමහර අම්මලා තාත්තලගේ මූණ දැක්කම පේනවා දරුවෝ ටික එල්ලගෙන ඉන්නේ කියලා ඉතින්. හරි බරයි. ඉතින් මේ අපි දරුවන්ට යුතුයකම් කරන්න ඕන. කරුණාවෙන් කටයුතු කරන්න ඕන. නමුත් දරුවුණත් හිතේ එල්ලගෙන ඉන්න හොඳ නැහැ අපි. හිත හැවදෙස්සේම අපි ගැන රිලැක්ස් එකේ තියාගන්න ඕන කියලා. මේ විභාගයක් වුණත් එහෙමයි. සමහර සමයිගේ මූණ විභාග කිට්ටු වෙන මූණ දිහා බලන්න බෑ. විභාගෙ මූනේ හරිද? ඉතින් දැන් අපි දන්න අපි ඉගෙන ගන්න කාලේ අපිට පල්ලෙහා පන්තියක හිටපු පුතෙක් කියලා ඒ කාලෙත් හැටියට අපි මල්ලි කියලා කියන්නේ. සාමාන්‍ය පෙළ මේ පන්තිවල හිටපු දක්ෂම පිරිමි දරුවා. හරීම මේ ගුණ යහපත් ලස්සන මේ දරුවා. ඉතින් ඒකට අපි ඒ ලෙවල් හිටියේ ඒ දරුවා මේ විභාගෙට මාසයක් විතර තියලා සේවිකල් වුණා. ඉතින් හොඳම ප්‍රතිඵල ගේන්න හිටපු ළමයා. يعني විභාගේ අනවශ්‍ය විදියට හිතට අරගෙන. ඉතින් විභාග කියන ඒවත් පිළිදී අනවශ්‍ය විදියට හිතර ගන්න හොඳ නැහැ. නිදහසේකට මුණ දෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ අර එක එක පින්නතුනේ අපේ හිතේ එක එක වයස් මට්ටමකට අදාළ අර අනවශ්‍ය දේවල් තියෙනවා නම් හිතේ එල්ලගෙන හිතේ බරට දැනෙන අන්නේ ඔක්කොම ගැලවෙන්න පටන් ගන්නවා. පායන කාලෙක ගහක පොතු අර වේලෙනකොට ගැලවෙනවා වගේ අනවශ්‍ය දේවල් හිතේ ගැලවි ගැලවෙනවා මරණය පිළිබඳ මෙනෙහි කරද්දී. අන්තිමට මහා නිදහස් හිතක් ඇති වෙනවා. හරිම නිදහස් හිතක්. නිකන් ලෝකෙම ගැලවිලා වගේ. ඇත්තටම ලෝකෙම ගැලවිච්ච හිතක් ඒක. ඉතින් අන්නේ නිසා පින්නතුනි මේ හුස්ම කින ක්‍රියාකාරීත්වයේ අවසානය තීරණය වෙන අන්න ඒ මරණය සහ මරණයෙන් පස්සේ මේකට වෙන්නේ මොකද්ද කියලා අපි ජීවිතේ වරින් වර කල්පනා කරන්න ඕනේ. දැන් බලන්න අපි හිතමු ඔන්න අපේ මරණය ආරෝග්‍ය ශාලාවක උනා කියලා. ඔබ අපි ඕනම කෙනෙක්ගේ මරණය සිද්ධ වෙන තැන අපිට මුකුත් කියන්න බෑ. මොකද සමහර අයගේ මරණය අහසෙදි සිද්ධ වෙලා තියෙනවා. සමහර අයගේ මරණය ජලයේදී සිද්ධ වෙලා තියෙනවා. එහෙම අපිට නිශ්චිතනත් කියන්න අමාරුයි. අපි දු යම් කිසි කෙනෙක්ගේ මරණය අපිට ආරෝග්‍ය ශාලාවක සිද්ධ වෙන්න තියෙනවා කියලා කර්මානුරූපීව උන බලන්න ආරෝග්‍ය ශාලාවක අපේ මරණය සිද්ධ වුණොත් ඉතින් ඒ මරණයට ආසන්න මොහොතේ අපි බාල දැන් අපේ පින්තුන් අය පුළුවන් නම් දානි ටිකක් හරි අරගෙන යන්න මහරගම
තියෙන ඒ අපේක්ෂා රෝහලට. මේ ළඟදිත් පින්නතුනි අපිට එහෙම එක්තරා මේ කෙනෙකුට එහෙම පිළිකා රෝගයක් හැදිලා, ඉතින් ඒ ඒ පිළිකා රෝගයට ඒ අපේක්ෂා රෝහලින් ප්‍රතිකර්ම කරන ගමන් ඒ රෝගයට අදාළව මේ සිංහල වෛද්‍යවරයෙක් කියලා තියෙනවා මොනරු කුඩුම්බිය යම්කිසි බේතක් විදිහට හදලා පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒක දැනගෙන අපි දන්න එක මහත්මේ කරා අපි ඒ අසනීප වෙච්ච කෙනාට උපකාරයකුත් කරා. ඉතින් මේ අන්න ඒ ආරෝග්‍ය ශාලාවකට ගිහිල්ලා බලන්න පින්නතුනි අවුරුදු 3-4 දරුවෝ මල් වගේ ළමයි කොණ්ඩේ නැහැ. අවුරුදු 10-12 දූල පුතාලා කොණ්ඩේ නැහැ. ඉතින් අපේ දූල දන්නවනේ නේ පොඩ්ඩක් කොණ්ඩේ යද්දි හිතට ඇති වෙන වේදනාවනේ. අම්මට කියනවා තාත්තට කියනවා YouTube search කරනවනේ කොණ්ඩේ යන එක නවත්ත ගන්න. ඉතින් අවුරුදු 15 16 17 18 දූල පුතාලගේ ඒක අපි කියන්නේ දාන ටිකක් හරි අරගෙන යන්න ලොකු උපිනා. ඉතින් කොණ්ඩේ ගිහිල්ලා අවුරුදු 40 50 අම්මලා පින්නතුනේ හිස කිස් නැ එකක්වත් නැ. ඒ ළඟට මේ ওই කිමෝතෙරපි කියලා එකක් තියෙන්නේ. ඒක මාරාන්තික වදයක් ඒක. ඉතින් මේ එතකොට අන්න එහෙම මරණයට කාලයක් නැහැ. මොකද අපේ හිත මරණය ගැන කිව්වත් හොඳට අහගෙන ඉන්නවා. හිත ඇතුලේ තියෙන්නේ මොකද්ද? කල් තියෙනවා කියන එක අදහසක්. නේද? මා කරා තාම මරණය එන්න වෙලාව නොවේ වගේ අදහසක් ඉතින් තියෙනවද නැද්ද? නමුත් දේශනා කරන අපි වුණත් ඔබ වුණත් පින්නතුනි අපට අයිති නැති ජීවිතයක ඉන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ අපේ ඉරණම කොහොම සිද්ධ වේද කියලා. මරණයට බය වෙන්න ඕනේ නෑ. බය වෙන්න ඕනේ මරණාසන්න මොහොතේ උපදින හිත උපද්දල දෙන සිතවිල්ලටයි බය වෙන්න ඕනේ. ඒක මොකක් වේද කියලා. මොකද ඒක තමයි ඊළඟ භවයේ තීරණය කරන්නේ. ඉතින් මොකද වෙන්නේ අන්න එහෙම ඔබ අපි ඕනම කෙනෙකුට අපි ආරෝග්‍ය ශාලාවක අවසාන හුස්මත් එක ටිකක් පොරබැද්ද කියලා ඉවතින් කතා කරන්න වටින දේවල් අපිට අපි හුස්ම වාර 3ක් ගන්නකොට යන කාලයක් තියෙනවනේ. ගාලේම සාමාන්‍ය හුස්ම වාර 3ක් ගන්නකොට යන කාලයක් තියෙනවනේ. මරණයට ආසන්න වෙද්දී අපි හුස්ම වාර 3ක් ගන්න යන කාලේ එක හුස්මකට ගන්නවා. මරණයට ආසන්න වෙද්දී සාමාන්‍ය කෙනෙක් හුස්ම වාර 6කට යන කාලේ එක හුස්මකට ගන්නවා. يعني උඩහට අරගෙන ඉන්නව ගොඩක් වෙලා අල්ලගෙන. අපේ ඇස් දෙකෙන් දැකලා තියෙන එකක් චිත්‍රපටියකගේ මේ කියන්නේ. උඩහට ගත්ත පැය 4ක් විතර මම දැක්කු දර්ශනේ පැය 4ක්. හුස්ම ගැනීමේ කාලය ටික ටික පරතරය වැඩි වෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි සාමාන්‍යයෙන් හුස්ම වාර 2ක් ගන්න කාලේ එක හුස්මකට ගන්නවා. එහෙම ටික වෙලාවක් ගිහිල්ලා අපි හුස්ම වාර 3ක් ගන්න කාලේ එක හුස්මකට ගන්නවා. එහෙම ටික වෙලාවක් ගිහිල්ලා අපි හුස්ම වාර 4ක් ගන්න කාලේ එක හුස්මකට ගන්නවා. අන්තිමට උඩහට අරගෙන මම අන්තිමට දකිද්දි මම බලාගෙන ඉද්දි මම S2 අරගෙන නැතුනේ. උඩහට ගත්ත හුස්ම පින්නතුනි අල්ලගෙන ඉන්නවා තප්පර කීපයක්. අල්ලගෙන ඉඳලා තැන් අන්තිමට නිශ්චල වුණේ. එතකොටදී වෛද්‍යවරු වෙනවා, නර්ස් වෙනවා. අපේ අම්මටත් ඕක වෙනවා. තමන්ගේ අම්මත් දවස ඕකට මූණ දෙනවා. තාත්ත ඕකට මූණ දෙනවා. කියන්න බෑ සසර ජීවිතේ තනුව තමන්ගේ දරුවන්ට තමන්ට කලින් ඕකට මුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. ඒකයි අපි කියන්නේ ඉන්න ටිකේ හොඳට ඉන්න කියලා පින්නතුනි. ඉන්න ටිකේ ඉන්න කට්ටියත් එක්ක එකට ඉන්න අයත් එක්ක තමන් ආදරය කරන තමන්ගේ දරුවොත් එක්ක අම්මා තාත්තා සහෝදර සහෝදරි ස්වාමියා භාර්යාව එක්ක ඉන්න ටිකේ හොඳින් ඉන්න කියන්නේ මේ ඔන්නෝය සිද්ධිය අපිත් එක්ක ඉන්න අයට වෙන නිසා. එයාලත් එක්ක අපිට හොඳට ඉන්න බැරි වුණොත්, එයාලත් එක්ක හොඳ සිතුවිලි ගනුදෙනුවක් කරන්න බැරි වුණොත්,
එයාලගේ හුස්ම ටික වාතලයට මුහුණාට පස්සේ අපට හුස්ම ගන්න බැරි වෙනවා. අපට ඇඬෙනවා කිය. අඬනකොට හුස්ම ගන්න ලේසිද? අමාරු නේද? ඒ කියන්නේ මේ සමහර අය තමන් එක එකට ඉන්න අය මැරුණම බැඳීම නිසාත් අඬනවා. සමහර අය තමන් එක ඉන්න අය මැරුණම අඬන්නේ රිදීම නිසා. එනේ යාළත් එක හොඳ සිතුවිලි ගණදෙනවා තිබ්බේ නැහැ. ඉතින් යාළගේ හුස්ම ටික ගිහිල්ලා ගල් ගෙඩියක් වගේ නිශ්චල වෙලා ඉද්දි මෙයාට හුස්ම ගන්න අමාරු වෙනවා කිව්වේ ඒකයි. රිදෙනවා මෙයාට. රිදෙනකොට ඇඬෙනවා. ඇඬෙනකොට හුස්ම ගන්න අමාරු. ඉතින් මේ ඒ නිසායි මොකද්ද කරන්නේ තිස්සෙම? අර මලමිනිය දිහා බලාගෙන ඔන්න හොඳමයි ඉන්නේ. හරි අමාරුයි. අමාරුයි හුස්ම ගන්න. දීර්ඝ හුස්ම ගන්න වෙලා. ඇයි? එයත් එක්ක එයාගේ හුස්ම යනකම් යහපත් සිතිවිලි ගණදෙනුවක් පැවැත්වෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ අපිත් එක්ක ඉන්න අයට තියෙන හුස්ම යන්න තියෙන එකක්. අවුරුදු 4-500කට රැඳිලා තියෙන දෙයක් නෙවෙයි යාළගේ හුස්ම. අන්න ඒක ගියාට පස්සෙත් එයාලා දිහා හොඳින් බලන්න පුළුවන්, සංසුන් හිතින් බලන්න පුළුවන්, පසුතැවිල්ලක් නැතුව බලන්න පුළුවන් පැවැත්මක් අපි හදා ගන්න ඕනේ. ඒකටත් මරණානුස්සතිය හේතු වෙනවා. ඉතින් කියන්නේ මරණානුස්සති භාවනාව වඩන්ති පින්නතුනි මේ විදර්ශනා කරන්න විතරක් නෙවෙයි අපි ඉන්න ටිකේ හොඳින් ඉන්න ඕන කියන සිතුවිල්ල තියෙන්නත් හේතුවක්. අමරි දවන්න හොඳ නෑ, තාත්‍රි දවන්න හොඳ නෑ කියලා හිතෙන්නත් හේතුවක් ඒවා. දරුවන්ගේ හිත පාරන්න හොඳ නෑ, දරුවන්ගෙන් පලිගන්න හොඳ නෑ කියලා හිතෙන්නත් ඒව හේතුවක්. ඉතින් අන්න එහෙම අවසාන හුස්ම කොහොමද අපි හිතුව අපේ ගියා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉරාසි මේක ඇවිල්ලා සුදුරෙද්දකින් වහනෝ පින්නතනේ. වෛද්‍යවරු වෛද්‍යවරුනි බොහෝ දුර ඇවිල්ලා එතන වැඩ කරන අය තමයි කරන්නේ. ඥාතීන් බලාගෙන ඉද්දි අපේ ශරීරය මොකද කරන්නේ? අර මේ හරියට තිබ්බ ඇඳේ අර බෙඩ්ෂීට් එක ඔළුවටම ගෙනල්ලා වහනවා. ඉතින් අවට ඉන්න අය අඬනවා, බඳා ගන්නවා. අවට ස්පිරිතාල දෙවනත් කරන්න පුළුවන්. විත්‍යල්ලගෙන අඬනවා. ඊට පස්සේ අපේ ශරීරය නිසල දේහය මොකද කරන්නේ? ට්‍රොලිය දාලා යන්න අකමැතිම තැනකට අරගෙන යනවා. මොකක්ද? මෝචරිය. යන්න ආස තැන් තියෙනව නේද? ඉන්දියාව යන්න කැමති, ඇමරිකාව යන්න කැමති, ඕස්ට්‍රේලියාව යන්න කැමති, ඊළඟට ලෝකාන්තය බලන්න යන්න කැමති. මෝචරියට යන්න ආසද? හිතිලවත් නැහැ නේද? හිතෙන්නේවත් නැහැ. දවසක ඔය ශරීරේ ඒ වගේ තැනකට අරගෙන යනවා. අර අඳුරු කාමරේට. තමන්ගේ ශරීරය වගේම ශරීර 40-50 කැටක් ෆ්‍රිජ් වල දාලා තියෙනවා ඒක. ඕවට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕන. ඒ කියන්නේ පින්නතුනි ඉස්පිරිතාලයකට ගියත් අපේ හිත සංසුන් වෙන්න ඒව හේතු වෙනවා. මේ මලකෙදරකට ගියත් අපේ හිතවල තියෙන ගොරෝසු මනෝභාවයන් දුර වෙලා අපේ හිත හොඳ වෙන්නේ මේ හේතු වෙනවා. ඒ නිසා මෝචරීටත් ගිහිල්ලා පොඩ්ඩක් බලන්නකෝ. දවසක් කොහොමත් යන්න තියෙන තැනක් නේ. වේල පහෙන් ගිහිල්ලා වඩා බලලින්න. කනත්තකට එහෙම ගිහිල්ලා පොඩ්ඩක් පොඩි මේ සොයා බැලීමක් කරන එකේ වරදක් නෑ. අපිට ගොඩාක් අපේ හිත හැදෙන්න හේතු වෙනවා. පවුණු කරන්න, පවට බය වෙන්න, අනිත් අයට හොඳින් සලකන්න, ඉන්න ඇත්ත එක්ක හොඳින් ඉන්න. ඉතින් මෝචරීට ගෙනෙල්ල ඊට පස්සේ එතනින් කොහටද ගෙන යන්නේ? තමන්ගේ ශරීරේ. ඔව්, මලශාලාවට අරගෙන යනවා. ඊගත ඉදින් යන්න කැමති තරම් නෙමෙයි. එතින් මලශාලාවට අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඉතින් මලශාලාවේ ඉතින් බේත් ගහලා ඉන්ජෙක්ෂන් විදලා නේ, අත් ගැට ගහලා, කකුල් ගැට ගහලා. ඉතින් කටපවා පින්නතුනි සමහර අවස්ථාවල සුපර් ග්ලූ වගේ දාලා හලවනවා. ඉතින් මොකද විඤ්ඤාණේ නැහනේ, ඇරුණොත් ඇරුණොයි. ඉතින් වහනවා අලෝලා. ඉතින් ඊට පස්සේ මොකක් හරි ඇඳුමක් උඩින් අඳලා ගෙදරට යවනවා. ඉතින් ගෙදර යද්දී උන කට්ටිය බලාගෙන ඉන්නවා. වෛර කරපු අයයි, ආදරය කරපු ඔක්කොම ඉතින් පෙළ ගැහිලා ගමම. ඉතින් කට්ටිය කඩාගෙන පෙරලගෙන දුවගෙන එනවා. ඉතින් අර මේ බුරුත ලී පාට පෙට්ටිය තමන්ගේ ශරීරේ
ගෙට යන දවසක් එනෝ පින්නතුනේ. අපරණත් එහෙම තමයි. දැන් නැති හැමදාම බණ කියලා පන්සලට යනවා. මේ දවසක බණ නොකිය පන්සලට යන දවසක් තියෙනවා. නේ අපරණත් එහෙමයි, භික්ෂුවෙකුටත් එහෙමයි. ඉතින් ඔන්න ගෙදර ගෙනහිල්ලා ඉතින් තනියට තව කීපයක් යනවා. මල් වඩන්, ඇද්දල, අඳුරු පහන් ආලෝක කීපයක් පෙට්ටියත් එක්ක යනවා. මුළු ගෙදරම පින්නතුනි හරි ගුප්ත ගතියකින් වැහෙනවා. ඊට පස්සේ අර මේ මල් වඩන් ඊළඟට ඇද්දල පහන් කණු මැද තමන්ගේ නිසල දේහය. ඉතින් ඥාතියෙනවා, පරණ යාළුවොත් එනවා. හැබැයි බලන්න, හැබැයි තමන් දන්නේ නැහැ. එතකොට විඥානේ නිරුද්ධයි. ඉතින් බැනපු අයත් ඇවිල්ලා වැඳලා යනවා, තරහකාරයෝ ඇවිල්ලත් වැඳලා යනවා. ඉතින් ඊට පස්සේ අපි දන්න එක, ගෙදරක අම්මගේ මලකඳ එළියට ගත්තේ ජනේල් වල ග්‍රීල් ගලවලා. කවුරු හරි ඔය මොනාහරි ගුප්ත විද්‍යාවගේ මොකක් හරි කරන කෙනෙක් කියලා ප්‍රධාන දොරෙන් ගන්න එපා. අම්මා මැරුණු අම්මට අපලයි කියලාද? ගෙදර ඉන්න ළමයිට අපලයි කියලා. ඉතින් ග්‍රීල් ගලවල ගත්තේ පෙට්ටිය. ඉතින් මේ ඒ අම්ම කවදාවත් හිතුවේ නැති ළමයි එහෙම කරයි කියලා. ඉතින් ඊට පස්සේ එළියට අරගෙන ඉතින් ගෙදර එළියට දැම්මද? ආයෙ ගෙට ගන්න නැහැ. හරිද? තමන් එහෙම එළියට දාන දවසක් එනවා. තරහකාරය නෙවෙයි එළියට දාන්නේ, තමන්ගේම ගෙදර කට්ටිය. අනනව තමයි පෙට්ටිය උස්සද්දී. හැබැයි ඉතින් එළියට ගෙනියන්න අවසර දෙනවා ඉතින්. නේ දැන් පහන්සු කූල වෙලාවේ දැන් කට්ටිය අඬනවනේ. කට්ටිය අඬද්දි හාමුදුරුව කියනවා, අනේ මෙයාලට හරි දුකයි, අපි ආපු පෙට්ටිය ඇතුළට දාමු කියලා කිව්වොත්. ඉන්දන සාලේ ආපහු තියමු දවස් කීපයකට. ඒතරට ඇඬිල නතර වෙයි. ඒකට කැමති නෑ. කුණු ගොඩක් දැන් ගෙනිච්ච ගම මොකද කරන්නේ? ගොම ගාන බිම කහ වතුර හිනවා, විස බීජයක් නේ මලගෙවල් වුණාට පස්සේ එහෙම නේද? කහ වතුර ඉහෙනවා, එක එක දේවල් දැන් වෙනස් ඇති වුණා. ඉතින් ගම්වල ගොම ගානවා. ඉතින් එළියට දැම්ම දැම්මම තමයි ඊට පස්සේ අරගෙන ගිහිල්ලා වලක් කපලා වේල පහින් කපනවා. ඒක පවුලේ තමයි තීරණය කරන්නේ කොහෙද වල දාන්නේ කියන එකත්. තමන් වල දාන තමන්ගේ ශරීරේ වල දාන පවුලේ තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ ඒක වරදක් නෙවෙයි, ඒක ලෝක ස්වභාවය. ඉස්සෙල්ලාම පෙට්ටිය පිළිතුන් දන්නවද? සමහර ඒ කියන්නේ මාත්මික දැනගත්තේ විශ්වවිද්‍යාල ස්වාමින්වහන්සේ නමකින්. ඇයි වලවටේ පෙට්ටිය තුන් පාරක් අරන් යන්නේ? මිය ගිය ආත්මෙට පාර අමතක වෙන්න. හරිද? මිය ගිය ආත්මේ ඒක අපි දන්නේ කොච්චර 100ක් හරිද වැරදිද කියලා. නමුත් එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් පෙට්ටිය වටේ අර මතකනේ දර අවුරුද්දට අලියට හැතියන්නේ යද්දි කරකවල 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 දාන්නේ වැඩේ හරියට කරගන්න බැරි විදියට. අන්න ඒ වගේ ගෙදරට හරියට එන්න බැරි විදියට ආත්මේ රවට්ටන්න කියලා පෙට්ටිය වලවටේ අරගෙන යනවා වට දෙක තුන. ගිහිල්ලා ඊට පස්සේ දාලා ඉස්සෙල්ලාම පස් පිටක් දාන්නේ කවුද කියලා කියන්නකෝ. දැන් තමන් මැරුණොත් තමන්ගේ පෙට්ටිය ඉස්සෙල්ලාම දැන් ඉතින් වහන්න කියලා දක් ගාලා අර පස් පිට දාන්නේ කවුද? තරහකාරයෝද? තමන්ට වැඩිපුර මාදරය කරන කෙනා. මහත්ය මැරුණොත් බොහෝ දුරට අම්ම තමයි පස් ටික දාන්නේ. අම්ම මැරුණොත්, භාර්යාව මැරුණොත් බොහෝ දුරට පිනදී මහත්ය තමයි පස් ටික දාන්නේ. එහෙම නැත්නම් දරුවෙක්. දරුවෙක් අකාලේ මේගියොත් පිනදී අඬාන හැරි අම්ම තාත්තා තමයි ඉස්සෙල්ලා පස් ටික දාන්නේ. මොනවද මේ බැඳීම්නේ? මොනවද මේ හැඟීම්? අන්තිමට ගෙදරින් අයට මලබත හදන්න ඕනේ, ගෙදරින් අයට මල ගෙදරට ආපු වැඩ තේ ටික දෙන්න ඕනේ, බිස්කට් ටික දෙන්න ඕනේ කියලා ඉස්සෙල්ලා මෙතන යන්නේ කවුද? ළඟම ඉන්න කට්ටිය, සමීපතම කට්ටිය. පස්සේ තියෙන ඉටිපන්දමක් දෙකක් ගහලා අර ගුත්ත අඳුරු සොහොනේ තමන්ගේ ශරීරයේ අඩි 5-6ක් පස් වලින් යට කරලා ඔක්කොම ටික ගෙදර. දැන් මොකද හිතෙන ජීවිතේ ගැන නේද? ඕකට නේද මේ යුද්ධ කරන්නේ අපි?
ඔහොම අවසානයක් තියෙන ජීවිතයක් වෙනුවෙන් තමයි අපි මේ මෙච්චර යුද්ධ කරන්නේ, රවුන්ඩු කරන්නේ, ඒ තමනාපකම් කරගන්නේ ඔක්කොම. අපේ කාලේ අවසන් වෙලත් විනාඩි 3-4ක් දේශනා කාලේ. දැන් බලන්න මේ වැහිද්දී හිත සිල් ගත්තා වගේද නැද්ද? නේ? අන්න බලන්න ඇත්ත කල්පනා කරද්දී හිත හොඳ වෙනවා. එනේ මරණය ගැන අහලා දැන් නරකක් වුණාද? නෑ. හිත අහිංසක වෙලා හරිද? තැන්පත් වෙලා කාත් එක්කත් හොඳින් ඉන්න ඕනේ කියලා අදහස් ඇවිල්ලා, අනේ මේ මොනවද තරහමරහා කියලා හිතිලා බලන්න හිත පොඩ්ඩක් බය කරාම හරි. ඒ අර අර දරුවෙකුට ශිෂ්‍යයෙකුට වේවැල පෙන්වනා වගේ තමයි හිතට මරණය කියන එක. හිතට මරණය ගැන වේවැල පෙන්වනා වගේ. මෙයා හොඳට පරිස්සම් වෙන හද්ද නැහැ ඊට පස්සේ. හැබැයි මේ වේවැල පෙන්වන්න ඕන තැවල පෙන්වන්න නැත්නම් ආපු පරණ සෙල්ලම් පටන් ගනී. ඒ නිසා හැමදෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් මානසිකාර ජීවිතය එකතු කරගෙන තියෙන ගුණධර්ම පින්තුනි තව තවත් වැඩි දියුණු කරගෙන උතුම් සැනසීම කරා යන්නම මේ කුසල් හේතු වාසනා වේවා කියලා. අද දවසේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දේශනා සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ උග්ගල්ල මහත්මයාගේ දූ දරුවන් සහ සහෝදර සහෝදරියන් විසින් බව සිහිපත් කරනවා. මීට වසර 3කට පෙර අභාප්‍රාප්ත වූ ජයතිස්ස උග්ගල්ල පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන ඉතින් අද දවසේ ලක්වාසි ලෝවාසි විශාල පිරිසකට ජීවිත අවබෝධය කරා යන්නට හේතන විශාල විදර්ශනාවට නැඹුරුණු ධර්ම දානමය පින්කමක් කර ගැනීමෙන් මතුණු මහා පුණ්‍ය ශක්තිය අභාප්‍රාප්ත වූ ජයතිස්ස උග්ගල්ල පියාණන්ට අයිති අනුමෝදන් වෙලා එතුමාගේ සංසාර ජීවිතයත් සුවපත් භාවයට පත් කරගෙන උතුම් ජරා මරණාදීන් අත් මිදුණු නිවනින් සැනසෙන්නටම මේ පින් අයිති අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉන්දු ශාන්ත පීරිස් මහතා, වනිතා ගුණතිලක මෑණියන්, ඉන්දු ශාන්ත පීරිස් මහතා, වනිතා ගුණතිලක මෑණියන් ඇතුළු මියගිය සියලුම අනිකුත් ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තියින් අයිති අනුමෝදන් වේලා. ඒ හැම දිනාටම ජරා මරණාදීන් නිදහස් වුණු උතුම් නිර්වාණයෙන් සැනසෙන්නට මේ පින් මේ කුසල් අයිති අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිනදු සිහිපත් කරන මේ මත කර ගන්නට යදුණු මහා පුණ්‍ය ශක්තිය ආනිසංස බලයේ හේතු වෙලා සියලුම ලෝවැසියන්ට තව තවත් ධර්මාවබෝධය ලැබීමට අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී භාවයත් උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම කරා යන්නටත් මේ පින් මේ කුසල් හේතු වාසනා වේවා කියලා. ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මිය පරල යන්නට යදුණු පියාණන් ඒ නම් සඳහන් කළ ඥාතීන් ඇතුළේ හැම දෙනාටම සත්පුරුෂ කෘතවේදී සංග්‍රහයක් සිදු කරන්නට යදුණු ඥාති සංග්‍රහය සිදු කරන්නට යදුණු මේ මැදිරියට සහ සම්බන්ධන උග්ගල්ල මහත්මයාගේ දූ දරුවන් සහෝදර සහෝදරයන් ඇතුළු මේ සෑම දෙනාටත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනාටත් අනන්ත සක්වල වාසි සියලු සත්ත්වයන්ටත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් පිහිටෙන් රැකවරණයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරන කියන සියලුම වැඩ කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් හොඳින් සාර්ථක කරගන්නටත් නිරන්තරයෙන්ම ජීවිතේ මොකද්ද කියලා අවබෝධ කරගනිමින් බොහෝ කුසල ධර්ම උපද්දව ගනිමින් මරණාසන මොහොතෙත් යහපත් සිතුවිලිම උදාපත් කරගනිමින් සසර ජීවිතේ ජය ගන්නටත් මේ හැම දිනාටම මේ පින් මේ කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ශ්‍රවණය කළා වූ ධර්මය ඔබේ අධ්‍යාත්මික සෝය පිණිස හේතු වේවා. සදහම් දේශනා පැවැත් වූ පූජනීය පුහුල්වැල්ලේ සාරද අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේගේ එජාතික ශාසනික මෙහෙවරයන් දිනෙන් දිනම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණය කරන්න, ඒ වගේම මේ ශ්‍රවණය කරන්නා වූ ධර්මය තවත් අයට ඇසීමට සලස්වන්න, ඒ ඔස්සේ උතුම් වූ ධර්ම දානමය පින්කම සමග එකතු වන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් ජයමඟ දේශනා YouTube නාලිකාවට පිවිසීමෙන් මේ උතුම් සදහම් දේශනාවන් ඔබට නැවත වතාවක් ශ්‍රවණය කිරීමේ අවකාශය තිබෙනවා. ඒ වගේ මේ දේශනාවන් ජය TV ඔස්සේ ලොව පුරා විකාශනය කිරීමට හැකියාව තිබෙන බවත් අප ඔබට සිහිපත් කරනවා.
පියටව නාලිකාංක අනු හතර ඩයිරක්ටව නාලිකංක විසි පහ සහ දීපව්‍යාප්ත UHF සංකෑතයන් ඔස්සේ දැන් ජයිටව නාලිකාවේ විකාශන කටයුතු පුළුල් කර තිබෙනවා. ඔබගේ දේශනාවන් සඳහා විකාශන දායකත්වය සඳහා දිනයක් වෙන්කර ගැනීමට අමතන්න 01117012. හදහම් දේශනාව නිමාව දකිනවා. සැමට තෙරුවන් සරණයි.